තණ්හාව. දැන් දුක ඇතිවීමට හේතුව මොකද්ද? තණ්හාව. එතකොට දුක කියන්නේ පංචස්කන්ධ උපාදාන වීම. එහෙනම් පංචස්කන්ධ උපාදාන වීමටත් හේතුව තණ්හාව. තේරුණා නේද? දැන් තණ්හාව කියන එක දෙවෙනි ආර්ය සත්‍යය. අපි ළඟ සක්‍රීය ධර්මයක් මේක. අපි ළඟ තණ්හාව තියෙන තාක්කල් දුකක් තියෙනවා. ඒ කියන්නේ තණ්හාව තියෙන තාක්කල් පංචස්කන්ධ උපාදාන වෙනවා. දැන් ඒගොල්ලන්ට පංචස්කන්ධ උපාදාන වෙන්නේ නිින්ද ගියාම නෑ. සිහි නැතුණාම නෑ. අනිත් හැම තැනදීම ජීවත් වෙන හැම තැනදීම පංචස්කන්ධ උපාදාන. නෑ නෑ පංචස්කන්ධය කියන්නේ ඒ නමේ නෙමෙයි. ඒ නමේ උපාදාන වීම කියන එකේ වෙන ප්‍රතිඵල ටිකක්. ඔව් දැන් පංචස්කන්ධය කියන්නේ අස්කන්න ආසාදී ආයතන වලට වෙන හදන දෙයක්. මේ ඉන්ද්‍රියන් හයෙන් හදන දෙයක්. මනෝමය දෙයක්. ඒ මනෝමය පංචස්කන්ධයේ තියෙන්නේ රූපස්කන්ධ, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. දැන් අපිට වේදනාව තියෙන ඔය කියන එකකින් තමයි. මොනවා හරි හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන එකෙන් තමයි සංඥා. අපි දැන් යමක් කරා, දන් දුන්නා, තිල් ගත්තා, සත්තු මැරුවා, ඔවා කියන්නේ සංස්කාර තමයි. අපි කරන ක්‍රියා දේවල් තමයි සංස්කාර. ඒ වගේ විඥාන කියන්නේ මේම කරා කියලා දැන් දන්නෝනේ අපි. දැන් ඔයගොල්ලන් දන්නවා මම ඉඳගෙන ඉන්නේ. දන්නෝනේද? ඕක තමයි විඥාන කියන්නේ. ඒ හැම දෙයක්ම දැනගන්නේ විඥාන. එතකොට මේ වගේ පහක් තියෙනවා අපි ළඟ. මේ පහ හදන එක බොරුවට. බොරුවෙන් හදන එක. ඒක හදන්නේ අපේ ඉන්ද්‍රියන් ධර්ම. ඉන්ද්‍රිය ධර්ම 6. ඒ කියන්නේ අරමුණේ එනකොට කරන දේ මේ ඉන්නේ. ඒක ඇහැට පේනවා කියන්නේ ඔන්න පංචස්කන්ධයක් හදලා ඒක උපාදාන වුණා. එතකොට දැන් එහෙමනම් උපාදාන නැති තැනක ඉන්නවා කියලා ඔයගොල්ලෝ කියනවනම් මොකවත් පේන්නවත් බෑ, දැනෙන්නවත් බෑ, එහෙම වෙන්න බෑ. දැන් අපි ඒකේ ගැඹුරු තැනක් තියෙනවා. උපාදාන නොවි පේන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක තමන්ට ආරූඪ කරගන්න යන්න එපා. කොහෙදිම වෙයි කියලා හිතන්නත් එපා. අන්න එකෙන් වැළකුණොත් හරි. ඔව් දැන් අපි හිතනවානේ පොඩ්ඩක් ඕක ඉගෙන ගත්තාම මම මේ වගේ වෙලාවට නම් මගේ උපාදානය නැහැ. මේ වෙලාවේ තියෙනවා. එහෙම එකක් නැහැ. තේරුණා නේද? මේ උපාදාන නැතුව දිගටම ඉන්න පුළුවන් කෙනා රහතන් වහන්සේ. රහත් වුණා විතරක් එහෙම හිතන්න පුරුදු වෙන්න. නැතුව වැරදිනවා හැම වෙලේම. ඕ මේක උපාදාන වීම තමයි දුක. තේරුණානේ? මේකෙන් තමයි අර අපිට තියෙන අර ඔය උපාදාන හිඳ තමයි ජාති ජරා මරණ ශෝක පරිදේව කියලා දෙයක් මේ බොරුවට විද්‍යාමාන වෙනවා. ඔව් මේ උපාදානයේ ප්‍රතිඵල විදියට. එතකොට අපිට හේරෙන්නේ නැති හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒගොල්ලන්ට මං කියන දේ ඇත්තද කියලා බලන්න ඕන. ඔයගොල්ලන්ට උප්පත්ති මතක් වෙන වතාවක් ගන්න දුකයි. ජරාව කියන එක දුකයි. ඒක ඇත්තද කියලා අනුමානෙන් හිතා ගන්න පුළුවන් ජීවත් වෙනකොට. නමුත් උපත්තිය නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන දුක, ජාතිය නෙමෙයි, ජරාව නෙමෙයි, මරණය නෙමෙයි. මේක උපාදාන වීම කියලා දෙවෙනුව තුන්වෙනි උමුදු ගන්න පාඩම. තේරුණේද? දැන් මුලදී කියා දෙන්නේ සරලව. පස්සේ කාන් කියන්න කරලා මේක ඇත්ත කතාවට විපස්සනාවෙන් ගෙනියනවා මේක පින්න. ඒක දැන් අපි ඉන්න ඕනේ මේ විපස්සනාවේ එක්ක යන ගනුදෙනුවක් අපි පුරුදු වෙන්නේ. එතකොට මේ උපාදානය හඳුන ගැනීම තමයි විපස්සනාවේ අංකයකට කරන්නේ. වෙන්නේ නැතුව ඉතින් සංකාරයක් තියෙන්නේ. සිහි නැතුනොත් නෑ, නිින්ද ගියොත් නෑ. ওই දෙකෙන් හැර හැම මොහොතෙම වෙන්නේ. භාවනාවේදී වෙන්න ඕනේ එතකොට උග්‍ර විපස්සනාව කියන්නේ. දැන් ඒකද ඉන්නේ පුළුවන්ද කියන එක අනෙක් ප්‍රශ්නේ. එහෙම එකකව අපි නෑ කියලා නිකන් ඉහතමාදී වුණොත් තමයි මේ සිහි නැත්නම් අර බොරුවට අපි රඟපානවා. කොහොම නැති වෙන්නේ පැන නැහැ ඉතින් විපස්සනාවෙන් කොහොමද බුදුහාමුදුරුවෝ කියන්නේ නිවන් දකින්නවා කියලා. ඒ කියන්නේ අපි ළඟ තියෙනවා කියලා හිතන්න එපා. කියනවා නේද මේ දවස් දෙකක් කරලා මොකක්ද මේ හිතන්න වෙන්නේ මං කියන්නේ ඒකයි දැන්. එහෙම වුණා ඇටි අපි පරදිනවා. මොකද අර ඒ කරන්නේ හිතෙන්නේ නෑ. නිවන්ට එනවා ඒක ඇතුළේ.
ශික්ෂාවේ ගියොත් මේ වරදී අඩුම කරගෙන ඉක්මන් වෙයි. නැත්නම් නීවරණ වලින් වෙන දෙයක් කරනවා. එතකොට දැන් පුරුදු වෙන්න ඕනේ. ඔව් මේක ණයට ගන්න බෑ. සාකච්ඡාවෙන් ගන්නත් බෑ. සියලු සාකච්ඡා සියලු දේවල් කරන්නේ මේක කරගෙන යන්න උදව්වක් විදිහට විතරයි. ඒක තම තමන් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අම්මා කරා කියලා දුවට දෙන්න බෑ දෑවැද්දට. දැන් අනික ඔක්කොම දුන්නේ නැන්නේ. මේවා එකක්වත් දෙන්නේ නැහැ. මොකද උපාදානය කියන්නේ තමන්ට සුවාදීයි. දුව හැදුනේ අම්මට උපාදාන වෙලා තමයි. කියනවානේ. අම්මා දුවට අම්ම හැදුනේ උපාදාන වෙලා තමයි. තවද මේක පටන් ගත්තද කියන්න බෑ. ඔයගොල්ලන්ගේ දරුවෙක් උනේ ඔයගොල්ලන්ගේ කුසතුල දරුවෙක් ඉන්නවා කියන දවස් ඉඳලා දැඩි ලෙස උපාදාන වීගෙන ආපු හින්දා මාස 10ක්. ඒකනේ ඒ උපාදානය තුල හැබැයි වටිනා දෙයක් බුදුහාමුදුරුවෝ දැක්කා. මොකද්ද මේ උපාදානය ඇතුලේ මානසික ගුණ හතරක් වැඩෙනවා. ඒක තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඒකනේ ඒ උපාදානය ඇතුලෙන් කරන හොඳ වැඩක් ඒක. නෑ ඕනම නෙවෙයි. පවකගේ කියන විශේෂ ගුණය. හැබැයි දරුවලියට ආපු දවසේ ඉඳලා උග ඉවරයි. ඊට පස්සේ ඒක කරන වැරදි දෙයක් කියතිය. අනිත් පැත්ත. අහම් මාරු. ඒක නෑ. දැන් එතකොට Tamanට උපා නමුන්ගේ දරුවා කියලා මේ විශ්ව ජීවිතයක් අල්ලගත්තා කුසතුල ඉන්නකම්. අර එක දිගට වැඩුවම් මොකද වෙන්නේ ඒක භාවනාව. දැන් හැමදාම දරුවා කෙරෙහි කරුණාව මුදිතාව වඩනෝනේ. දැන් හැම වෙලෙම මගේ දරුවා මෙහෙම වෙන්න ඕන හොඳට උගන්වන්න ඕනේ. මෙයා මේ වගේ කෙනෙක් වේ කරන්න ඕනේ. කියා කොච්චර හරි මොනවද කියන්නේ. දැන් පාරයන් හංගන්නේ කොට ඕක හිතන්නේ නැහැ නේ කවදාවත්. අනේ හරි. ඒ වුණෝකෙන් තමයි තමන්ගේ දරුවා උනේ. ඒක තමයි නේද? නැතු මේ ඔයගොල්ලන්ට අයිති දරුවා මේ ලෝකේ නැහැ. මේ විශ්වයේ ජීවි ඉන්නේ. දැන් බලෙන් අයිති කරගෙන ඉන්නේ. නෝ දැන් බලෙන් තමන්ගේ කියලා අයිති කරගන්න. ඉතින් ඒක මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඊට වැඩි දන්නේ නැහැ. දැනගන්න බෑ මොකද්ද වුනේ කියලා. ඔය ඒක හැම වෙලෙම මේ දරුවම උපාදාන වීමෙන් තමයි තමන් ඉන්නේ ඔය. ඇයි ඉතින් හැමදාම වතුර බොන්න ගියාද? වැඩකට ගියාද? බලන්න වැඩියෙන් හිතන්නේ අම්මා කෙනෙකුට මොකද්ද? දරුවෙක් ඉන්නවා කුසී. අනික් අයද ලොකු වෙන්නේ දරුවද? ඉතින් කතා කරන වචනයක් ගන්න. උපාදාන වෙනව නේද අර ඒ දරුවා. එතකොට දැඩි ලෙස එහෙම උපාදාන වෙනකොට තමයි සම වැඩිනවා කියලා. වායාම සති සමාධි කියන ඒවා තමයි දුවන්නේ. දැන් ඉතින් ඒ දරුවගේ මොනවද හිතන්නේ? මේක මැරලා ගියද කියලා දින්නේ? නෑ ඒක තමයි කියන්නේ මම අහන්නේ. කොහොමද ඒ දරුවෙක්ගේ ගැන හිතුවේ කියලා හිතන්න කොයි කාලේ? දැන් මට නෙවෙයි ආ අධ්‍යයනින් දිනා එලින් කිව්වම ඉවරයිනේ. ඉතින් මෙත්තාව නෙවෙයිද තියෙන කියලා බලන්නකෝ. ඔව් දරුවාගේ හොඳ සුභ සිද්ධියක් කරා නෙවෙයිද හැම දෙයක්ම කරන්නේ. ඔය ටික තමයි හදෙන්නේ. තේරෙනවද? ඕකෙන් අල්ලගත්තේ අල්ලගැල්මෙන් තමයි ඒ දරුවා මගේ උනේ. තේරෙනනේ? දැන් ඕක අහපව් ගෙනියනවා සම්මා සංකප්පේ බුදුආගමේ. දැන් සම්මා සංකප්පේ කොහොමද විස්තර වෙන්නේ? නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංස. මෙන්න මේ සංකල්පනාවට එන්න ඕනේ සම්මා දිට්ඨියක් හදන්න. දැන් ඔයගොල්ලෝ කරන භාවනාවේදී ඔන්නෝතෙත් ගෙනියනවා. මේවා තණ්හාව ෂේ කරන විදිහක් මේ ටිකක් තණ්හාවේ සෑහෙන බල කඩනවා මේ සංකප්පේ. එතකොට නෙක්ඛම්ම කියන්නේ ඔයගොල්ලෝ දැන් දරුවෝ නම් අයිති කරගත්තේ විශ්වයේ හිටි වෙන ජීවීන්නේ මගේ පුතා මගේ දුව කියලා. මගේ මුරු මුරා මගේ අම්මා මගේ තාත්තා කියලා මේ විශ්වයේ හිටින අතු ටිකක් දැන් අපි උපාදාන කරනවා අල්ලගෙන ඉන්නේ. තේරුණානේ? ඊට ඒක නම් අල්ලගෙන හිටියක් කමන්නේ. ජීවීන්නේ. ඊට වැඩි අල්ලගෙන ඉන්නවා මේ ද්‍රව්‍ය වශයෙන් මගේ ගී මගේ ඉදම මගේ රට මගේ ජාතිය ඔහොම කියලා අල්ලගෙන ඉන්නේ. තේරුණානේ? දැන් බුදුහාමුදුරන්ට ඕන මෙන්න මේක අහක් කරන්න මිසෙයි. දැන් නෙක්ඛම්ම නම් කල්පනා කියන්නේ ඔය මගේ කියලා අල්ලගත්තේ සියලු වාත්‍ර වෙන්න පුළුවන්, ගෙවල් වෙන්න පුළුවන්, බඩු මුට්ටු වෙන්න පුළුවන්,
යානා වාහන වෙන්න පුළුවන් ඒ ටික මනසින් ඉවත් වෙන්න ඕන. ඒ කියන්නේ මේ පෘථිවියට අයිති වස්තු ටික ඔයගොල්ලෝ බලෙන් අල්ලගත්ත ටික ඒකටම දෙන්න ඕන. ඒ මොහොනේ ඒ දීප් මානසික තත්ත්වයක් ඕන බුදුහාමරෙන් සත්‍ය කියලා දෙන්න. මේ මානසික තත්ත්වය හැම වෙලෙම නෙමෙයි ඕන. සත්‍ය ඉගෙන ගන්න වීර්ය කරන නැත්නම් යෙදෙන ශික්ෂාවේ. තේරුණානේ? ඊළඟට වෙන්න ඕනේ නෙක්ඛම්ම කියන්නේ එතකොට තමන් අයිති කරගත්ත මේ ද්‍රව්‍යාත්මක දේ. ඉඳන් කනා යාන වාහන ගෙවල් දොරවල් ඇඳුම් පළඳුම් ඒ ටික අහක් කරගන්න. හිතේ. ඒක යෙදෙන්නේ නැති වෙන්න ඕනේ හිතට. නැත්නම් අයි පෘථිවියට අයිති ටික පෘථිවියට දීන්න කම එන්නේ. අපිට එහෙම බෑනේ. නෑ ඔයගොල්ලෝ දැන් කතා කරොත් මොකද්ද කියන්න ඕන? අපේ ගෙදර අද තියෙන්න ඕන මේක. ඒ කියන්නේ උපාදාන වෙන්න ඕනේ ගෙදර. දේහානේ දැන් ඒක වෙන තාක්කන් බුදුහාමුදුරගේ සත්‍ය බුදුහාමුදුරට කියා දෙන්න බෑ. දැන් ඒ විදිහට ලෝකෙ අත්පන්නවා. ඊළඟට බුදුහාමුදුරන්ට ඕනේ ඔයගොල්ලන්ට අයිති වෙලා තියෙන ඔය කියන දූ දරුවෝ ටික මේ විශ්වයේ ජීවීන් ටිකක් ඔයගොල්ලෝ පුතා දුව කියලා අල්ලගෙන තියෙනවා. බලේ. ඒගොල්ලෝ කූඩු කරලා. දැන් රටේ කූඩු කරගත්තාම මොකද වෙන්නේ? ඒක හොඳ නෑ කියනවා නේද? ඔයගොල්ලෝ කරලා තියෙන ඔය නෑදෑව ටික ජාතිය කූඩු කරගෙන ඔයගොල්ලෝ කණ්ඩ දෙන හොඳ. ඉතේ මම හරි හොඳට ඉන්නවා කියලා. දැන් බුදුහාමිලා කියන්නේ ඔය කූඩුවේ නිදහස් කරා. ඒ කියන්නේ විශ්වයේ අයිති සත්තු විශ්වයට බාර දෙන්න. ඔයගොල්ලන්ට අයිති සත්තු කවුරුවත් නැහැ. ගව්‍ය දෙයක්වත් නැහැ ඔයගොල්ලන්ට. ජීවීන් කියලා જાතියකුත් නැහැ අයිති. බොරුවට ඔය හදාගත්තේ ඒක. එතකොට මේක වෙන්න ඕනේ කල්පනා දෙක සංකල්පනා දෙකකින් තමයි මේක වෙන්නේ. නෙක්ඛම් මොලින් අර ද්‍රව්‍ය අත්තරින ලෝකයේ අයිති ටික ලෝකෙට දෙනවා. අවිහිංසා අව්‍යාපාද දෙකෙන් තමයි ඔයගොල්ලන්ට අයිති දූ දරුවෝ ටික මනසෙන් අහක් කරගන්නේ. නෑ දැන් හිතමු. ඔයගොල්ලෝ හිතන්නේ නා දැන් අපේ ළමින්ට අපි කරන හිංසාව මොකක්ද? මුචතර හොඳට ඉතින් අපි තලකනවා හඬ බොන්න දෙනවා. නමුත් කූඩුවක දාලා ගිහින් දන්නේ නෑ. මොකද්ද කූඩුව? ඔව් දැන් අපි එක අයිති කියලා වැරදි අවිද්‍යාවෙන් හිතපේ. මොකද සංසාරේ ස්වභාවය දන්නේ නැති ඉඳන් මූ මගේ කියලා හිතනවා. ඔව් දැන් ඒක තමයි තියෙන වැරද්ද. දැන් ඕක හදන්න යන්නේ ඒක මොකක්වත් කරන්න බෑ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට මේවා කල්පනා කරන්නත් බෑ. හිතලා සාකච්ඡා කරලා ඔය වගේ මානසික තත්ත්වයක් ගන්න බෑ. බැරි හින්දා නීවරණ යටපත් කරලා විපස්සනාවක් දිනන වෙනකොට තමයි සම්මා වායාමයේ සංකප්පේ දිනුනේ. මේක ප්‍රඥා ශික්ෂාවේ තියෙන කන්නේ සංකප්ප කියන්නේ. එතකොට ඔය 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 සංකල්පනාවට ආසන්න වෙන්නේ නැද්ද බලන්න ඔයගොල්ලෝ කරන ওই භාවනාව. ඔයගොල්ලන්ගේ ieval දොරවල් මතක් වෙන තැනක් තියද ඒවා අඩු වෙනවද ඔබේ? අර අයිති කරගත්තේ දූ දරුවෝ ඥාතීන් තව තවත් අල්ලගෙන දෙඩිව ඉන්නවද? උන් අතහැරලා දානවද කූඩුවේ? අතහැරලා. අනේ තමයි බුදුහාමරන්ට ඕන. උඹ උනාව තමයි අම්මා දිත්තේ ලැබෙන්නේ. අල්ලගෙන ඉන්න තරම් ඒ අල්ලගෙන ඉන්න තණ්හා. ඒ අතහැරලා නැහැ හරියට. ඔව්. ආ ඔය හරි ඒක හරි. දැන් ටිකක් හරි ඒකේ වටිනාකමක් ගන්න හිතිච්චියයි තමයි එන්න පුළුවන්. නැත්නම් එන්න බෑ. දැන් ඔයගොල්ලෝ ගාන කතා කරන්න අනේ කියයි. බෑ අත ඇඳුණු හොද ගන්න. එතකොට හෙද්ද තමයි උපාදාන වෙන්නේ. තේහනනේ මේ කිසි දෙයක් කොහොම නෑ මේ රටේ අයිති කරගෙන ඉන්නේ මහා අමුදු දේවල් ටිකක්. දැන් මම කතා කරලා බලන්නකෝ. දැන් සිල් ගන්න ඉන්න ඕන කිව්වෝ කියන්නේ පළකට අද නෑ. ඇයි නෑ? උඹක් කලින් නාන්න ඕන. රෙදි හොද ගන්න ඕන. ඔන්න ඔයගෙත් කරන්නේ කියන්නේ. ඔව්. ඔව්. මොනවා හරි එහෙම ටිකක් කියනවා. දැන් ඒ වගේ නෝන මහත්තයට කියන්න බෑ. මොකද දැන් පැන්සල්. දැන් ඔයගොල්ලෝ ඒ කාලේ කිව්වෝ තමයි. තේරුණානේ? දැන් හැබැයි ඒකෙදි දැන් මේක රෙදි වෙච්ච එක අතුරු වෙන්න ඕනේ. ඔව්. නෑ මේ වගේ ಗುಣ ආවනම් ලේසි. අනික දැන් අවංකව වැඩ කරා නම් ඇත්තටම මේව ඉගෙන ගන්න ලේසි. මේ පුහුණුව. දැන් වැඩ නරක නෙමෙයි. අවංකව කරන්න. අවංකව රස්සාවක් හෝ gedara dorui වැඩ හෝ මොනවා හරි අවංකව කරා නම් එයාගේ පංචශීලියක් තියෙනවානේ. පංචශීලිය තිබුණා නම් කැමති විලාක සමාධිය හරියට දැනගත්තෝ ඉගෙන ගත්තෝ වඩා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ඒ ගුණේ තියෙනවා මම දන්නවා. දැන් නම් ඒක දුවන්න බෑනේ. දැන්කින් ඉගෙන ගන්න ඉස්සර අවංක වෙච්ච එකේ වටිනාකමක් දැන් තියෙනවා. දැන්
කරපු වැඩි නෙමෙයි මේක වැදගත්. කරපු රැකියාවක් නෙමෙයි වැදගත්. තේරුණා නේද? දැන් රැකියාවක් ගෙදරක නිකන් ඉන්නේ නැහැ ඉන්නේ. ඒක උල්ව කරන රැකියාව ගෘහණියනේ. නමුත් ඒක දරුවෝ කෙරෙහි, ගෙදර අනිත් සමාජිකයෝ කෙරෙහි ගෞරවයෙන්, ලැජ්ජාවෙන් කරා නම් ඒක ඇති බුදුහාම. තේරුණා නේද? දැන් එහෙම නැති කාටවත් මේ සමාධියක් දිනු කරන්න බෑ කියන එක ගුණාංගුරු කියනවා. එයා ආයේ පුරුදු වෙන්න ඕනකට. පුරුදු වෙලා ඒක පුරුදු වෙලා ඉන්න ඕනේ සමාධිය දිනු කරන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔක ඇත්තද කියලා බලන්න ඔයගොල්ලෝ අසුරු කරන අයගේ හොඳින් ජීවත් වුණා කියන හොඳ අවංකෝ හිටිය අය නේද වැඩියෙන් ඔයගොල්ලන්ට මේ ගැන දැන් කතා කරන්න මේ භාවනා කරමු මේ විදිහට ඒවා කියන්නේ. අර අයට බෑ කියන්නේ. මේ ඔයගොල්ලෝ හැමදාම අර අසහනෙම ඉන්නවා. ඇත්තද කියලා බලන්න. එන්නේ දැන් නොන මහත්තයාට හැම්බැලියගේ ඒ ඔෆිස් එකේම හුඟක් අය අසුරු කරපු අයගේ අර වගේ හැමදාම කරේ හොරෙන් තමයි කියන්නේ ඒක. මොකක් හරි කපටි වැඩක් කරලා යන්නේ ඒකයි. ඒ අයට බලන්න ගැළවීමක් ඉන්නේ. ඒ කියන්නේ මේ වගේ ධර්මයක් කිව්වත් තේරෙන්නේ නැහැ. අර අපේ මනසට මේවත් ආයේ මේ ලේසි විදි හොයන. තේරුණා නේද? ලේසි විදි කියලා ඕක ඕනේ නැහැ, මෙහෙම ඕනේ නැහැ කියලා යනවා. ඇයි මේ සත්‍යනේ කියලා දෙන්නේ නැන්නේ බුදුහාමුදුරුවෝ? ඒ සත්‍යයේදී අවංග වෙන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ යමෙකුට මේ ධර්මයේ ගැන පසු කාලීන හරි ඉස්සරහට යවන්න නම් මුලින් උගන්වන්න ඕනේ සත්‍යගරුක වෙන්න. ඒක දූ දරුවන්ට එහෙම එන්නේ එක පුරුදු කරන්න. ඒක ලොකු පුරුද්දක්. දැන් තමන්ගේ කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටියට මුලින් ඉඳලා මේ සත්‍යවාදී වෙන්න කියන්නේ. ඔව් ආදා අම්මන්තාදී රම්මා වෙලා. එතකොට තව පහයි ඉතුරු වෙන්නේ. තේරුණානේ? මේ පහ මේ තුන රම්මා වෙලා තිබුණොත් විතරයි වායාමයේ සම්මා කරන්න පුළුවන්. ඔව් එහෙම නෑනේ. සම්මා සංකප්පය හදන එක තමයි අමාරු. දැන් මම කිව්වේ ගැඹුරු ටිකක් නේ කිව්වේ. අපි අල්ලගෙන ඉන්නවා කියලා මේ නෙක්කම්ම කියන එක නිකන් එකක් කියලා හිතන් දෙපා. ඒක හැබැයි ඔයගොල්ලෝ ගෙවල් දොරවල් අත්හැරලා දාන එක නෙමෙයි මේ බුදුහාමුදුරන්ට ඕනේ හැම වෙලේම. දැන් මේ ශික්ෂාව තුලදී යහක් වෙන්න ඕනේ. භාවනා කරනකොට මේක අහක් වුණොත් තමයි භාවනාව සාර්ථක වෙන්නේ. ඒ මනසෙන්නේ එවලෙන්නේ ආත්මෙන්නේ. ඊට පස්සේ ඉන්නේ වැඩ කරන්නේ විතරනේ ඒකට කමක් නැහැ. දැන් මම කියන්නේ මේවා අහක් නෙමෙයි. සම්ම සංකල්පනා එන්න ඕනේ. අවිහිංසා අව්‍යාපාද මං කියන්නේ දූ දරුවල්ගෙන ඉන්නවා අයිති කරගෙන ඉන්නවා කියලා ඒක වැරදි නෙමෙයි හිතන්නේ. තේරුණා නේද? දැන් මේක වෙච්ච විදිහක් නේ බුදුහාමුදුරු පෙන්වන්නේ මනසෙන්. දැන් මේ වෙච්ච විදිහ රදාකාලික ඔයගොල්ලන්ට බලෙන් රඟපාලා කරන්න බෑ. ඔයගොල්ලෝ ශික්ෂාවේ ඉන්න කාලේදී මෙන්න මේ සංකල්පන ආපු තැනකදී තමයි විපස්සනාව දිනුනේ. එහෙනම් මේවා අමතක වීම තුල තමයි ඒවා උපාදාන නොවීම තමයි විපස්සනාවේ දිනුනෙන්නේ. ඒක ඇත්ත කියලා දැන් තේරෙනවා. නමුත් මේ භාවනාවෙන් නැගිට්ටම ආය අල්ල ගන්න ඒවා. ඒක වැරද්දක් නෑ. නෑ ඒක වැරදි කියලා එතන බොරුවන අනුන්ද කියලා මම නම් ඕම නෑ. මම දැන් මේ මොනවද කියන්නේ? මම අඳින්නේ සුදු විතරයි. මම එක වේලයි ගන්නෙ. ඔය ඔක්කොම නළුව. එහෙමනම් ආශ්‍රය කරන්න එපා. නෑ ඕනකම තියෙන්නේ කොහෙද? හරි විපස්සනාවක් තේරුම් අරගෙන එතෙන්දි මේ ටික ග්‍රහණය කරන එක විතරයි දිනයි. අර නගමාන කොට උපාදානය කරන්න වංචා. එහෙනම් නේද? ගිහියෙකුට කරන්න කියලා තියෙන්නේ ටික මොවි ටිකනේ බුදුහාමුදුනේ. දැන් ඉන්නේ නෑ කියන්න පුළුවන් කමක් නැති වුණාට ওই ටිකමයි ලංකාවේ කියන්නේ. ওই ටිකමයි හුඟක් අය අහුවේ. දැන් කියන්නේ මම නම් මෙහෙමයි. දැන් මම ඉන්නේ දසතිල් වෙලා. ඉතින් අනික් කෙනා රුදා වැදෙනවා දසතිල්. ඔව් උඹලකට ගෑවෙන්නේ. උඹලකට ගෑවලා නැතුව එහෙනම් දැකලා නෑ ජෛන මිනිස්සු මොකක් නැහැ. එහෙනම් පරම්පරා 20ක් විතර ඉන්නවා. අඩුම ගාන ඉන්දියාවේ බලන්න ගිහිල්ලා දැන් අපි නම් උඹලකට ගන්නෑ කියලා කියනවා. තම තෝරලේම කනවා. කෑම ගෙනලා කනවා. දැන් ඉන්දියාවේ සෙල්ලම් කරන්න බෑ. ජෛන අය ඉන්නකම්. හින්දු අයත් එහෙම. දැන් හෝටල් 10ක් තියෙනවා නම් 9ක් වෙජිටේරියන්. තේරුණා නේද? ඒ වෙජිටේරියන් හෝටලේක කවදාවත් මස් මාළු යුවොත් හෝටලේට ගල් ගහනවා මිනිස්සු. දැන් අපේ තියෙන වෙජිටේරියන් කන්නේ කොහොමද? එක කුස්සිය ඔක්කොම උයනවා. එක හැලීමක් උයනවා. වෙන් කරලා ගෙනත් දෙනවා මේන් එළවලු ටික මේ. ඔව් නෑ එහෙමවත් ඉන්දියාවේ කන්නේ නෑ.
කියන්නේ ඔක්කොම නෙමෙයි මස්කන අය ඕන තරම් ඉන්නවා මම මේ කියන්නේ එහෙම ප්‍රතිපත්ති රඳින අය ඉන්නවා ලෝකේ ඒවැයන් කියලා මේක ඉවරයක් නෙමෙයි මේක ඒක එක කොටසක් විතර ආමිෂයේ තියෙන එක දෙයක් විතරයි නමුත් ඒවැ ඒවැ වලකලා ඉන්නවනේ අදිස්ථාන බලයක් තියෙනවා එයාට දිනු වෙන්න ලේසිද ප්‍රතිපත්තියක් විදියට මස් මාළු නොකරන කෙනෙකුට මේවා දිනු කරගන්න ලේසි අනික කෙනෙකුට වැඩි ඒක බුදුහම්දුරු පෙන්නේ අනේ Tamante පුරුද්දක් තියෙනවනේ එක දෙයක් කරන්න දැන් අපි නම් හැමදේම කාලේ නෑ අරේ හැම නෙමෙයි ඒක එතන සතියක් පිළිදා ගන්න එපා ඒ තැනදී මම මේවා මුහු වුණා නම් කෑවේ නෑ ඒ වෙනුවෙන් මහන්සි වෙලා දෙනවා දීර්ඝ කාලයක් නේ ඒකේ එයාගේ බලයක් ඒක නැතුව නෑ අර සතුන් කරන මේ මැරිච්ච සතු ටික කරන මේ මේ මොන හරි ප්‍රාර්ථනාවකින් අරයට බලයක් එනවා නේ නෑ ඒකේ ඒකේ මෛත්‍රී කියන එක මනසේ දියුණු වෙනවා නැතුව වෙන විදිහකට හිතන්න එපා ධර්මයේ වෙන පොඩි පොඩි දේවල් අල්ලගෙන යන්නත් එපා භාවනා තුළදී මනසේ තියෙන ස්වરૂපය නෙවෙයි කියන්නේ දැන් දැන් අපිට භාවනාව සමාධිය දියුණු වුණාට පස්සේ මේ සංකප්පය කියන එකට යන්නේ විපස්සනා භාවනාවේදී විපස්සනා භාවනාවේදී වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ අරමුණේම ඉඳලා දැන් මාරු නොවි අරමුණේ දිගටම ඉන්න පුළුවන් නම් අර අධ්‍යත්ත බාහිර කයේ අවධානයෙන් ඉන්න පුළුවන් වෙන්නේ අර දේවල් ගෙදර ගැන මතක් වෙන කෙනාට ඉන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. ඒ මතක් වෙනවා කියන්නේ මොකද්ද? ගෙදර විතරක් නෙමෙයි Tamanta IT කියන මොකක් හරි ශාරීරිය වුණත් මෙතන නෙක්කම් මෙතන. ඔයමු වෙනවා. නැන්නම් දූ දරුවෝ ඥාතීන් සී වෙනවනම් එතන විපස්සනාව දුර්වලයි. නමුත් කාලයක් පුරුදු වෙනකොට ටික ටික අර අර ඔය කියන කාරණා තුනම අපේ මනසෙන් ගිලිහෙනවා ටික ටික. මොනවද ගිලිහෙන්නේ? නෙක්කම්ම ඔව් අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනාව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපි හොඳයි. ඉස්සරහට යනවා. ඒකෙන් ඉස්සරහට ගිහින් තමයි සම්මාදිට්ඨියක් ලබාගන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. නෑ ඔය එක තමයි දැන් සමාධියේදී දිනු කරන්නේ පළවෙනිම සමාධි අංග තුනක් තියෙනවානේ වායාම සති සමාධි. එකෙන් පළවෙනි වැඩින්නේ මොකද්ද? වායාම. දෙවෙනුව සතිය. ඔය දෙක වැඩුණොත් තමයි සමාධිය වැඩි. තේරුණා නේද? එතකොට දැන් ඒ වුණාට ප්‍රඥා ශික්ෂාව යන්නේ කොහොම නෙමෙයි. දිට්ඨිය අන්තිම සංකප්පේ තමයි සම්මා වෙන්නේ ඊට කලින්. ඒක ඉතින් ඇත්තටම දැන් ඔය ප්‍රශ්නේ අහගන්න වෙන්නේ මට නෙවෙයි. ඔක කාලයක් ඉන්නවා. මෛත්‍රී බුදුහාමුදුරු උපදිනවා. ඔක ගෞතම බුදුහාමුදුරුවෝ අහන්න විදියක් නැහැ නේ දැන්. කියන්නේ අපිට කියපු ටිකන්නේ. දැන් මම නෑ ස්වභාවිකව මේ සංසාරයේ හදන්නේ මුලින් දික්කියක් ඇති වෙලා ඒකෙන් සංකප්ප ඇති වෙලා ඒකෙන් ওই විදිහට තමයි යන්නේ මුලින්ම ඇති වෙන්නේ දික්කිය දෙවනුව දෙවනුව ඇති වෙන්නේ සංකප්පය තේරුණා නේද ඊගාවට ওই විදිහට තමයි යන්නේ ওই පිළිවෙලට තමයි හැදෙන්නේ දැන් මේ හැදෙන හින්දා රැවටිච්ච අවිද්‍යාවෙන් රැවටින්නේ ওই හැදෙන හින්දානේ දැන් බුදුහාමුදුරේ එක් කියන්නේ මේ අවිද්‍යාව නැති කරන්නනේ එහෙනම් හැදෙන එකේ මුල නෙමෙයි දැනගන්න ඕනේ අගය කෑල්ල ඉඳලා වාචාව හැදුණ අර ටිකෙන් තමයි. දැන් අපි ටික ටික පිටිපස්සට එක්කියනවා. පිටිපස්සට එක්ක ගිහින් සංකප්පයත් හරියට දැනගන්නවා කියන එක සම්මා කරනවා කියන දැනගන්නවා. දැන් තමන් ළඟ මෙහෙම ඉතිවිලි නෑ. මෙහෙම එක ආකාරව සීකල්පනාවක ඉන්නවා. ඒක දැනගන්න පුළුවන් නේ. කොහොනේ භාවනාව කියන්නේ නේද? දැන් එහෙම දැනකට යනවා. එතකොට ඒක සම්මා වෙනවා. ඊට පස්සේ තමයි අනිත් එකට යන්නේ. ඔව් පිටිපස්සට ගිහින් මේක ඒ කියන්නේ අවබෝධ කරගන්නවා කියන්නේ අවබෝධ කරගන්න අමුතු දෙයක් නැහැ අපි ළඟ තියෙන මේ කෑලි ටික තමයි අවබෝධ කරගන්න. වාචා වලින්මයි පටන් ගන්න ඕ හදන එක පටන් ගන්න යට. දැන් අවසානයේ වෙන හදනවා දැන් කඩාර ගන්න ඕන නම්
හදන එක කඩන්න තේරෙන්නේ නැහැ. දැනුමක් නැහැනේ අපිට අවබෝධයක් නැහැ. ඒ වුණාට දැන් මෙහෙමනේ ප්‍රශ්න වෙන්නේ. දැන් මම කිව්වා මම නිකන් කිව්වා නෙවෙයි මේක දේශනාවක් විතරක් නෙවෙයි. පුහුණුවකට යන ක්‍රමයක් එක්කනේ මම මේ කිව්වේ. ඕක අහලා තව ටිකක් කාලා හොඳ දේශනාවකට සවන් දුන්නා නම් මාත්‍යට වෙන්නේ අරක හරි කියන්නේ. ඒක නෙවෙයි. ඕනේ අපේ හැටි අන්න ඒකයි කියලා දැනගන්න. ඒක හින්දා මේක පත්තියන් කරගෙන නිසා ඔය විචාර අදහස් කියලා ආයලා කිය බණ අහන්න එපා. ඊට පස්සේ අහන්න පත්තියන් කරගෙන. ඉතින් ඒක ඇති වෙන එක අපේ හැටි. ඔය කියන ඕන එකක් අපිට ඇත්ත වෙනවා. නෑ ඒක හිතන්න එපා. මේක පත්තියන් කරගෙන අහන්න. ඒ වෑන් ලොකු දේවල් ගත්තා ඊට පස්සේ. ඒක තමයි කරන්නේ. දැන් නා මාරු ඇති. නෑ එහෙම නෙමෙයි. ඔය ධර්ම කාරණාවල කියවෙන දේවල් හැමතැනම ධර්මයේ බුදුහාමුදුර ඕන එකක් අහන්න කියලා කියන්නේ. ඒක වටිනවා කියලා. ඒක වටිනවා කියලා කියන්නේ ඒක නිසාම එතනත් නෙමෙයි යන්න ඕනේ. අපි පත්‍යම් කරගන්න ඕනේ මේ ශික්ෂාවෙන් දෙකක් නම් පැහැදිලි සමාධිය. විපස්සනාව හඳුනගෙන ඉන්න ඕනේ. ඕකෙන් වෙනස් වෙන්නේ නැති තත්ත්වයට ස්ථීර කරගන්න ඕනේ තමයි ඒ විපස්සනාව. ඒකේ සෝවාන් වුණා නෙමෙයි. ඒකට යන්න එපා. මම හැමදාම කියන්නේ එපා කියලා. මේ බොජ්ජංග තමන්ට වැඩෙනවා නම් තමන්ට තේරෙනවා හරි ශික්ෂාව යනවා කියලා. තේරෙනවනේ. දැන් ඒක තමන්ට තේරෙනවා. මම හරි තැන ඉන්නවා. මේ බුදුහාමුදුරුවෝ කියන මගේ යනවා කියලා තේරෙනවා. ඒක තේරෙන්න ඕනේ. පස්සද්දී. ඒකෙන් පස්සද්දී ගත්ත හැකි. ඒකෙම තව අවධානය කඩා ගන්න නැතුව උපේක්ෂාව ඉන්නකොට එන්නේ පස්සද්දී තමයි දැනෙන්නේ. ඒක තමයි දැන් සීතිය එන්නේ මනසට ඇතුළේ ගන්න පස්සද්දී කයේ. ඒතකොට කයේ එක තැනක විතරක් හිටියා කියලා පස්සද්දී ලොකු දැනුම් ගන්න බෑ. ඒක අර එක තැනින් තේරෙන්නේ. ඒකයි අර කයේ එක එක තැන හුඟාත් දැන් අවබෝධ මේ අවධානේ ඉඳින්න පස්සද්දී ආපු දවසක කය පුරා යනවා. නෑ අතන ඉන්නේ ABC කියන්නේ ඔය දැන් නිවර්ණ වලින් ඇති කරන එක. නිවර්ණ උදව් වෙලා ඒ මේ මොකක් හරි සකසගත්ත දේ අනුව වෙන දෙයක් නේ. දැන් මෙතන කියන එක එහෙම එකක් නෙවෙයි අත. නිරාමිසයි. නිරාමිසයි කියන එකේ තේරුම මොකද්ද? නිවර්ණ නෑ. නමුත් ඔය පීතිය නැතුව නෙමෙයි දැන් තියෙන්නේ මේවා. තව බුදුහාමුදුරගේ දේශනාවේ මෙහෙම එකක් තියෙනවා. හඳුනා ගත්තොත් සැපයි නැත්තම් දුකයි කියලා මේවා. වටිනාකම හඳුනා ගන්න කාලයක් ගන්න. මේ ළඟ තියෙනවා. අපිට ලොකු වෙන දෙයක්. තමන් ළඟ අනිවාර්ය ඒක මොන බනහන්නේ ඇයි මේ ශික්ෂාව ස්ථිර කරගන්න. මොකද ශික්ෂාවේ වටිනාකම නිකන් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඕනේ ඒක හරි. ඒක වෙලා තියෙන මෙච්චර කල් කිව්වේ අටෙන් තුනේ බෞද්ධයන්ට බනන්නේ. මොකද හිටියෙත් අටෙන් තුනේ බෞද්ධයෝ. දැන් නෙමෙයි මේක එහා කට්ටියක් උමනාව දෙන්නේ. දැන් ඉන්නේ තමන් කියන්නේ තව ඉදිරියේදී ඔය වගේ හොඳට ඒවා පැහැදිලි කරන ක්‍රමවේදී එයි. මොකද අලුතෙන් එන්නේ අපේ මේ වැළලීලා තිබිලා එනවා. ඒකයි වෙන්නේ. ඒක කවුරුවක් කරපු යරක්ද නෙමෙයි නෝ. රටේ මෙහෙම එකක් තිබුණේ. නෑ දැන් ඒක තමයි. දැන් ගලාගෙන කියන්නේ මේකේ මහන්සි වෙන්න ඕනේ. ඒකේ ඉන්න ඕනේ. ශික්ෂාව තේරුම් ගන්න ඕනේ. ඒ ශික්ෂාවට තව කවුරු හරි යොමු කරලා අත්දැකීම් තියෙන්න ඕනේ. දැන් එක්කෙනා ගේ කොයික තත්ත්වයේද වෙනස් වෙන්නේ කියලා දැනගෙන තියෙනවා. නැත්නම් මේවා හැම එකක් පුජ්‍යලයන් වෙනස්. දැන් මේ මම කොච්චර කිව්වත් මම රූලක් හදලා දුන්නට එක එක්කෙනාට මේක යන්නේ එක එක විදිහට. සමන්ට ආවේ. තේරුණා නේද? එතකොට අර රූලය හොයාගෙන යනවා නම් හරිය වැරදි. දැන් ඒකෙන් අහක් වෙන්නේ. ඒකෙන් දැන් පොදු දෙයක යනවා. ඒ පොදු දෙයක යනකොට එන ප්‍රශ්න ටික තමයි අර විදිහට සාකච්ඡා වෙන්නේ. ඔව් කටපාඩම් දැන් පොතෙන් කිව්වම වෙලා තියෙන ප්‍රශ්නේ ඕක තමයි. දැන් පොතෙන් යන්න බෑ.
උතෙන් ඔයගොල්ලෝ ධර්මය හොයන්න එපා. ඔව් අභිධර්මය හොයන්න එපා. තේරෙනවද? කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒ අභිධර්මයේ තියෙන වෙන දෙයකට. ඒක අද වර්තමානයේ මම කියන්නේ ඔයගොල්ලෝ හදාරන්නවත් ඕනේ නැහැ. අභිධර්මයේ වටන දෙයක්. ඒකෙන් කරපු දෙයක් තියෙනවා. ඒ කරපු ගුරුකුල අද නැහැ කියන එක තමයි මම කියන්නේ. ඒ ක්‍රම හරි ගිය දවසට හරියයි. මොකද අභිධර්මයේ උගන්වලා ශ්‍රේණිකෝ මේ විපස්සනාව දිනු කරපු ගුරුකුල තියෙනවා. තිබිලා තියෙනවා. ඒවා භාවිතා කරමු ටෙක්නික් මොනවද කියලා වර්තමානයේ නැහැ. කොහේ ප්‍රශ්න තියෙන්නේ? ඒ ටෙක්නික් භාවිතා කරලා හොයලා එන්නේ එන්න ඕන හොඳ පරිණත ගුරුකුලයක් එළියට. තව වෙනකන් ඇවිදින්නේ නැහැ. ලංකාවෙත් නැහැ, බුරුමෙත් නැහැ. පැහැදිලිද? මේ කීයට වර්තමාන විද්‍යාවක් කියන එක පොතක් නෙවෙයි. ධර්මයේ පොතක නෑ මේ ධර්මය. තමන් ළඟනේ තියෙන්නේ. පටිගාම විද්‍යාවගේ අභිධර්ම පිටක එකක් නෙවෙයි. පට්ටානේ එහෙම නෙවෙයි. පටිසම්භිදා මාර්ගය කියන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායද. ඒවා එක එක ගුරුකුල. ඈ? ඔව් දැන් ඒවා මතු කර ගන්න ඕන ප්‍රායෝගිකව. පොතේ දින එක මතු කරලා කියන්න කියනවා අමාරුයි. ඔව් දැන් අරගේ අටුවාව බලලා කියනවා මේක වෙන්න ඕනේ කියලා. නේ වෙලාද කියලා නැද්ද කියලා හොයන්නේ නැහැ කවුරුවත්. දැන් එහෙම වෙන්නේ නැහැ. අන්න එතෙන්දි වලකින්න. පොත් බලලා බෑ මේක. පොත් බලලා බෑ, සාකච්ඡාවෙන් විතරක් බෑ. සාකච්ඡා වෙන්න ඕනේ මේ ශික්ෂාව හදාගන්න නිසා. දැනුම අපි හදාගන්න නෙමෙයි. දැනුම කියන්නේ අවිද්‍යාව. නීවරණ වලින් තමයි දැනුම හදාගන්නේ. නීවරණ යටපත් වෙච්ච තැන ওই පොත මොන පොතක්ද? ධර්මාවිද්‍යාවනේ. මොකක් පොත? එහෙනම් නීවරණ යටපත් වුණා ඔයගොල්ලන්ගේ සියලු දැනුම් ටික ඉවරයි. දැනුම් නැති කරන එක තමයි නීවරණ යටපත් කරනවා කියන්නේ. දැන් අවිනීතේ අපේ දැනුමින් මේ ටික නිවනක් දැනගන්න පුළුවන්. එතකොට නීවරණ ආවරණයක් කරන්නේ නිවන කියන්නේ ඒක තමයි කියනවා. හරි ඒ දුස්තිය හරි සම්මා දුස්තිය ලැබුණා කියලා කියනවා නම් මම කරන්න ඕන මොන මාත්‍යම් එහෙන් එළවන්න ඕන දැන් මම අපාර්ථ කරනවා එහෙමනේ ඒක හරි හරි දැන් ඔය කියන කතාව ඇත්ත ඒ කියන්නේ ඇත්තටම අපි හිතියේ වෙන මතය වල ඒ මතේ නෙවෙයි දැන් අපි දැන් ඇවිදින් තියෙනවා මේ ශික්ෂාව වැදගත් ශික්ෂාව මෙහෙමයි යන්නේ ඒකේ තියෙනවා සම්මා භාවය තේරුණා නේද ඒ සම්මා භාවයේ චතුරාර්ය සම්මා භාවයේ නෙවෙයි ආන්නේ එක තමයි කම්මස්ස කතා සම්මා දිට්ඨිය ආරායන දෙම මේ මේක තමයි පිළිසුදු කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියන්නේ කර්ම කරොත්වලිය අදහන මූලික දැනුම ලෞකික මට්ටමේ තියෙන දැනුමක් නෙමෙයි ගන්න ආන්න ඕක තමයි අහලා ඕක හදාගෙන හිටියේ නැත්නම් සම්මා දිට්ඨිය ගන්නද ඒක නෑ ඒ නෑ එහෙම නෙමෙයි මේ ආයතන වලින් අරමුණක් ආවම මේ ආරමුණ උපාදාන වුණාට පස්සේ ගලාගෙන යන විදිය තමයි බුදුහාමුදුරුවෝ දාලා තියෙන්නේ. ඔහු කොහොම කියන්නේ? දිච්චිය ඇති වෙනවා, සංකප්පය ඇති වෙනවා, වාචා කම්මන්තා ජීව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ඇතුලේ යටින් කියනවා අර වායාම සති සමාන. යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අන්න හරි. ඒක තමයි. ඔව් දැන් ඒක තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ. දැන් මේකේ යන්න මේක යනකොට ඔයගොල්ලන්ටම තේරෙනවා තමයි යන මාර්ගය හරි කියලා තේරෙන්නේ ඕවා වෙලා නෙමෙයි. ඒකත් ඕනේ. තේරුණා නේද? තේරෙන්නේ මේ බොජ්ජංග ධර්ම වල ප්‍රත්‍යක්ෂ වෙනවා නම් පොඩ පොඩ හරි තේරෙයි. ඔය තේ නෝ තමන් යනවා තමන්ට වෙනසක් ඔය දැකෙන්නේ නැහැ අත්දැකීම් වලදී මෙන්න මේ වගේ තැන් වෙන්න නිහතමානී වෙන්න මේ අත්දැකීම් මට මේ වගේ සහනයක් හරි මොකක් හරි මේ වගේ වටිනාකමක් මේ ධර්මයේ යන ශික්ෂාවදී ලැබුණේ බුදුහාමුදුරන්ගේ ශික්ෂාව මං අනුගමනය කරේ හින්දා කියන එක මතක කරන්න එපා ඔය වෙනසක් වෙනවා ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ටම ගෙවල් වල ගෙදර කට්ටියක කටයුතු කිරීමේදී වෙනදා කේන්ති ගත්තේ දැන් අඩුයි. කේන්ති දැන් යනකොට පේනවා මම මට කේන්ති යනවා කියලා. දැන් නම් කේන්තියෙන් කතා කරොත් කාට හරි ඒක අතාවේදී
ඔව් හරි මේ පස්සේ තේරෙනවා මං කරේ වැරද්දක් කියලා ඉස්සර එහෙම කරන්නේ නැහැ පොඩි ගහලා කියන්නේ මම අම්මා උඹලා කොහොමද කොහොම කරන්නේ කියලා දැන් පස්සේ ඉස්සෙනවා මේ මම මේ කියුමකේ වැරදි කියලා එහෙනම් ඔන්නව තමයි දැන් මූලිකව තියෙන අද්දැකීම ඒවා එතකොට තමන්ගේ හැකියාවකට ලැබුණා කියලා මේ මේ මාන්නයක් හදා ගන්න එපා මේක බුදුහාමුදුරන්ගේ ශික්ෂාව මම අනුගමනය කරපු හින්දා මට ලැබිච්ච උදා වෙච්ච දැනුමක් අවබෝධයක් කියලා නිහතමානීව යන්න ඉස්සර. එහෙම වුණාම දිනුනේ. දිනුනේ ඉති. අපි යන්නේ මොන වෙනු මගේ මගේ දක්ෂතාවය නෝ මෙච්චර භාවනා කරපු හින්දා මේක වුණා. මම කරපු හින්දා දුන්නේ. දැන් බුදුහාමුදුරේ එක්කන්නේ මම නැති කරන්න. මේක බුදුහාමුදුරේ ශික්ෂාව මම භාවිතා කරපු හින්දා මේක වුණේ කියලා නිහතමානීව ඔන්නෝම හදන්න තියෙන ටිකක් තියෙන. එතකොට තමයි නෝන මාත්‍යා කියපු සම්මතකත රමාලිච්චිය අපිට හුඟක් හරියන. අරකට යන්න මාරු වෙන්න ඕනේ නැහැ. ශික්ෂාවෙන් ගෙනියනවා බුදුහාමුදුරුවෝ. මුල් වැරදි ටික හදාගන්න එපා ඉස්සෙල්ලා ගින්නට. අන්න හරි දැක්මක් තියෙන්න ඕනේ ඉස්සරහට යන්න. එහෙනම් අපි නවත්තමු මම මේ සමුදේ සත්‍ය කියන එක කියන්න ඕනේ මතක් කරන්න හවස. ඒක පැහැදිලි වුණේ නැහැ මේ වෙන